හොඳයි අපි අද කතා කරන්නේ ඉලෙක්ට්‍රොනික විද්‍යාව පාඩමේ ගිය සතියේ අපි කතා කරපු නිබන්ධනයේ ඉතුරු කොටස එදා අපි අවසානට කතා කරලා තියෙනවා අර්ධ සන්නායක පිළිබඳව අර්ධ සන්නායක වර්ග දෙකක් ඔබට ගිය සතියේ මම කියලා දුන්නා අර්ධ සන්නායක වර්ග දෙක තමයි නිසඟ අර්ධ සන්නායක සහ බාහ්‍ය අර්ධ සන්නායක එතකොට නිසඟ අර්ධ සන්නායක ගැන අපි කතා කරලා ඉවර කරා නිසඟ අර්ධ සන්නායක කියලා කියන්නේ සාමාන්‍ය සිලිකන් වැනි මූලද්‍රව්‍ය වලින් නිර්මාණය කරන ලද අර්ධ සන්නායක. එතකොට බාහ්‍ය අර්ධ සන්නායක වර්ග දෙකක් තියෙනවා කියලා අපි කතා කරා. බාහ්‍ය අර්ධ සන්නායක වර්ග දෙක තමයි P වර්ගයේ බාහ්‍ය අර්ධ සන්නායක සහ N වර්ගයේ බාහ්‍ය අර්ධ සන්නායක. එතකොට N වර්ගයේ බාහ්‍ය අර්ධ සන්නායක ගැන ගියසදී අපි කතා කරා. ආයි එක මතක් කරගමු. N වර්ගයේ බාහ්‍ය අර්ධ සන්නායකයක් නිර්මාණය කරන්නේ මේ වගේ පිරිසුදු සිලිකන් වගේ මූලද්‍රව්‍යයකින් තැන්ලා තියෙන අර්ධ සන්නායකයකට සුළු වශයෙන් මිශ්‍ර කරනවා පස්වෙනි කාණ්ඩයේ ෆොස්ෆරස් වගේ මූලද්‍රව්‍යයක්. ෆොස්ෆරස් වටා අවසාන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 5ක් පවතින. මේ ෆොස්ෆරස් වටා පවතින ඉලෙක්ට්‍රෝන 5න් ඉලෙක්ට්‍රෝන 4ක් සම්බන්ධ වෙනවා සිලිකන් එක දැලිස නිර්මාණය කරගන්න. මෙතෙන්ට අපි ෆොස්ෆරස් ආවා කියලා හිතමු. ෆොස්ෆරස් ආවට පස්සේ ෆොස්ෆරස් වල ඉලෙක්ට්‍රෝන හතරක් වැවෙනවා සිලිකන් සමග බන්ධනය ඇති කරගන්න ඉලෙක්ට්‍රෝන හතරක් වැවෙනවා. නමුත් ෆොස්ෆරස් වල අවසාන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන පහක් තියෙන නිසා එක ඉලෙක්ට්‍රෝනයක් නිදහස් ඉලෙක්ට්‍රෝනයක් විදිහට පවතිනවා. මේ වගේ තැනින් තැනට ෆොස්ෆරස් මූලද්‍රව්‍ය එකතු වෙලා තියෙද්දී ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව වැඩි වෙන නිසා විද්‍යුත් සන්නායකතාව වැඩි. ඉලෙක්ට්‍රෝන ඍණ ආරෝපණ නිසා මේ වගේ අර්ධ සන්නායක අපි හඳුන්වනවා ඍණ වර්ගයේ බාහ්‍ය අර්ධ සන්නායක එහෙම නැත්නම් නෙගටිව් වර්ගයේ බාහ්‍ය අර්ධ සන්නායක කියලා. හරි ඊට පස්සේ අද අපි කතා කරන්නේ ධන වර්ගයේ බාහ්‍ය අර්ධ සන්නායක එහෙමත් නැත්නම් පොසිටිව් වර්ගයේ බාහ්‍ය අර්ධ සන්නායකයක් හදාගන්නේ කොහොමද කියලා. දැන් මේ අවස්ථාවේදී ඍණ වර්ගයේ බාහ්‍ය අර්ධ සන්නායක නිර්මාණය කරන්න අපි යොදාගත්තේ පස්වෙනි කාණ්ඩයේ මූලද්‍රව්‍ය. නමුත් ධන වර්ගයේ බාහ්‍ය අර්ධ සන්නායක නිර්මාණය කරන්න අපි යොදාගන්නේ තුන්වැනි කාණ්ඩයේ මූලද්‍රව්‍යයක්. අපි හිතමු ඇලුමිනියම් කියලා එහෙම නැත්නම් බෝරෝන් කියලා. මේ වගේ තුන්වැනි කාණ්ඩයේ මූලද්‍රව්‍යයක් මාත්‍රණය කරාම සුළු වශයෙන් එකතු කරාට පස්සේ ඔබ දන්නවා බෝරෝන් අපි උදාහරණයකට ගමු. බෝරෝන් වල අවසාන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන පවතින 3යි. එතකොට බෝරෝන් මේ වගේ සිලිකන් දැලිසක මැදට පොඩ්ඩක් එකතු කරාම මෙතෙන්ට බෝරෝන් එකතු වුණා කියලා හිතන්න. එතකොට මේ බෝරෝන් වල අවසාන ශක්ති මට්ටමේ තියෙන ඉලෙක්ට්‍රෝන 3 බන්ධන 3කට දායක වෙනවා. මෙතෙන්ට එක ඉලෙක්ට්‍රෝනයයි මෙතෙන්ට එක ඉලෙක්ට්‍රෝනයයි මෙතනට තව ඉලෙක්ට්‍රෝනයක් බන්ධන 3කට දායක වෙනවා. නමුත් මේ බන්ධනයට සහභාගී වෙන්න බෝරෝන් වල ඉලෙක්ට්‍රෝනයක් නැහැ. බෝරෝන් වල ඉලෙක්ට්‍රෝනයක් නැති නිසා ඒ බන්ධනේ මෙන්න මෙතන නිර්මාණය වෙනවා කුහරයක්. කුහරයක් නිර්මාණය වෙනවා. ඉතින් ඔය විදිහට බෝරෝන් තනින් තනට මාත්‍රණය වුණාට පස්සේ ඒ අර්ධ සන්නායකය තුල සාමාන්‍ය අර්ධ සන්නායකයකට වඩා කුහර සංඛ්‍යාව ඉහළ යනවා. කුහර ධන ආරෝපණ නිසා මේ වගේ අර්ධ සන්නායකයක් අපි හඳුන්වනවා පොසිටිව් වර්ගය එහෙම නැත්නම් ධන වර්ගයේ බාහ්‍ය අර්ධ සන්නායකයක් කියලා. හරි. ඒකේ මාතෘකාව හදා ගන්න වෙනවා P වර්ගයේ අර්ධ සන්නායකයක ව්‍යුහය කියලා හදා ගන්න මාතෘකාව වැඩියට තියෙන්නේ. එතකොට තියෙනවා පහල තියෙනවා P වර්ගයේ බාහ්‍ය අර්ධ සන්නායකයක් සාධන අන්දම ඒක වෙනස් කරගන්න N වර්ගය කියලා තියෙන්නේ. P වර්ගයේ බාහ්‍ය අර්ධ සන්නායකයක් සාධන අන්දම කියලා වෙනස් කරගන්න. එතෙන්ද ලියන්න පළවෙනි හිස්තැනේ සිලිකන් වැනි අර්ධ සන්නායකයකට තුන්වෙනි කාණ්ඩේ බෝරෝන් වැනි මූලද්‍රව්‍යයක් මාත්‍රණය කරයි. සිලිකන් වැනි අර්ධ සන්නායකයකට තුන්වෙනි කාණ්ඩේ බෝරෝන් වැනි මූලද්‍රව්‍යයක් මාත්‍රණය කරයි. ඊළඟ හිස්තැනේ ලියන්න එහිදී බෝරෝන් වටා ඉලෙක්ට්‍රෝනයක් අඩු කුහරයක් නිර්මාණය වේ. එහිදී බෝරෝන් වටා ඉලෙක්ට්‍රෝනයක් අඩු කුහරයක් නිර්මාණය වේ. ඊළඟ හිස්තැනේ ලියන්න කුහර නිසා ධන ආරෝපිත ධාරා වාහක වැඩි වේ. කුහර නිසා ධන ආරෝපිත ධාරා වාහක වැඩි වේ.
ඒ නිසා විද්‍යුත් සන්නායකතාව වැඩි වෙයි. ඒ නිසා විද්‍යුත් සන්නායකතාව වැඩි වෙයි. ඊළඟට ධන ආරෝපිත ධාරාවාහක වැඩි නිසා මේවා P වර්ගයේ අර්ධ සන්නායක ලෙස හඳුන්වයි. ධන ආරෝපිත ධාරාවාහක වැඩි නිසා මේවා P වර්ගයේ අර්ධ සන්නායක ලෙස හඳුන්වයි. පහළින් යන ආයේ බෝරෝන් වෙනුවට තුන්වෙනි කාණ්ඩයේ බෝරෝන් වෙනුවට තුන්වෙනි කාණ්ඩයේ ඇලුමිනියම් ගැලියම් ඉන්ඩියම් ඇලුමිනියම් ගැලියම් ඉන්ඩියම් වැනි මූලද්‍රව්‍යද භාවිතා කළ හැකිය. බෝරෝන් වෙනුවට තුන්වෙනි කාණ්ඩයේ ඇලුමිනියම් ගැලියම් ඉන්ඩියම් වැනි මූලද්‍රව්‍යද භාවිතා කළ හැකිය. හරි, ඊළඟට අපිට තියෙනවා PN සංධිය ගැන කතා කරන්න. PN සංධියක් කියලා කියන්නේ දැන් ඔබ දන්නවා P වර්ගයේ බාහ්‍ය අර්ධ සන්නායකයක් ගත්තම මේ තියෙන්නේ P වර්ගයේ බාහ්‍ය අර්ධ සන්නායකයක්. ඒකේ වැඩිපුර තියෙන්නේ ධාරා වාහක විදියට කුහර වැඩිපුර තියෙනවා. මේ තියෙන්නේ N වර්ගයේ බාහ්‍ය අර්ධ සන්නායකයක්. एक वैडिपुर दारा वाहक विद्यट तीयन्ने इलेक्ट्रोन दें ओय विद्यट पी वर्गे बाह्य अर्धसन्नायकयक् सह N වර්ගයේ බාහ්‍ය අර්ධ සන්නායකයක් එකට එකතු කරපු තැනක් තමයි අපි හඳුන්වන්නේ PN සංධියක් කියලා. මේ වගේ අර්ධ සන්නායක දෙකක් එකට එකතු වුණ ගමන් සිද්ධ වෙන ක්‍රියාවලියක් තියෙනවා. නෙගටිව් වර්ගයේ අර්ධ සන්නායකයේ පැත්තේ තියෙන වැඩිපුර ඉලෙක්ට්‍රෝන ටික මෙන්න මේ පොසිටිව් වර්ගයේ අර්ධ සන්නායකයේ පැත්තේ තියෙන කුහර ඇතුළට ගමන් කරනවා. ඒකට අපි කියනවා විසරණය වෙනවා කියලා. इलेक्ट्रोन टीक गिहिलाटांगठ मेहरियन इलेक्ट्रोन कुहर वलट पिरेदि मेहरिय इलेक्ट्रोन नोमति कलापया निर्माण संधि आसन्न कलापे इलेक्ट्रोन गिहिला कुहर वलट पिरीम निशा इलेक्ट्रोन नोमति कलापया निर्माण एवगेम तमाय कुहरति बीच पैत्ते कुहर वलट इलेक्ट्रोन पीरणु निशा ඒ කුහරත් නැති වෙලා යනවා. සාමාන්‍ය කුහරයකට ඉලෙක්ට්‍රෝනේ පිරුණාම කුහරය නැති වෙලා යනවා. එහෙනම් සංධිය ආසන්නයේ P පැත්තේ කුහර නොමැති කලාපයකුත් නිර්මාණය වෙනවා. එහෙනම් සංධියක් නිර්මාණය කරපුවහා සංධිය ආසන්නයේ ඉලෙක්ට්‍රෝන සහ කුහර හුවමාරු වෙලා කුහරවලට ඉලෙක්ට්‍රෝන ඇවිල්ලා පිරිලා කුහර නොමැති කලාපයක් සහ ඉලෙක්ට්‍රෝන නොමැති කලාපයක් නිර්මාණය වෙනවා. මෙන්න මේ කලාපය අපි හඳුන්වන්නේ හායිත ප්‍රදේශය කියලා. එහෙමත් නැත්නම් මේකට කියනවා හීන ස්තරය කියලා. එතකොට මේ කලාපේ කුහර සහ ඉලෙක්ට්‍රෝන පිහිටන්නේ නැහැ. දැන් තවදුරටත් මෙහි තියෙන ඉලෙක්ට්‍රෝන වලට N පැත්තේ තියෙන ඉලෙක්ට්‍රෝන වලට P පැත්තට පනින්න හැකියාවක් ලැබෙන්නේ නැහැ. හේතුව වෙන්නේ මෙන්න මේක. इलेक्ट्रोन ऋण आरोपित इलेक्ट्रोन मे पॉजिटिव पेत्तट पी पेत्तट आपु निसा ऋण विभवया मे पेत्तट आयात वेनु पुंजि ऋण विभवया ऋण आरोपित इलेक्ट्रोन ए पेत्तट गमन करपु निसा ए हरिय ऋण विद्यट आरोपणे वेला पोडी ऋण विभवया एकतु वेनु ऋण आरोपित इलेक्ट्रोन इवत् वेच्च निसा एन पेत्ते संधि आसन्न प्रदेशय कुडा धन विभवया लेस आरोपणे वेनु එතකොට ධන සහ ඍණ ලෙස සංධි ආසන්නේ විභව අන්තරයක් ඇති වෙනවා. කුඩා විභවයක් හට ගන්නවා. විභව වෙනසක් ඇති වෙනවා. මෙන්න මේ විභව වෙනස නිසා ඍණ ආරෝපිත ඉලෙක්ට්‍රෝන වලට එහා පැත්තේ තියෙන පොසිටිව් පැත්තේ තියෙන කුහර වලට ගමන් කිරීමේ හැකියාව නැති වෙලා යනවා. එතකොට මේක අපි විශේෂිත මේ විභවය විශේෂිත නාමකින් හඳුන්වනවා. මේක විභව බාධකය කියලා හඳුන්වනවා. विभव बाधक
තොටේ විභව බාධකේ නිසා තමයි ඉලෙක්ට්‍රෝන පැනලා අනිත් පැත්තේ ඉතුරු වෙලා තියෙන කුහර වලට පිරෙන එක නතර වෙන්නේ. එතකොට සාමාන්‍ය සිලිකන් වගේ මූලද්‍රව්‍යයක මේ විභව බාධකයට අගයක් තියෙනවා. වෝල්ට් දශම 7ක විතර අගයක් සිලිකන් වල විභව බාධකයේ විදියට පවතී. ජර්මේනියම් වගේ මූලද්‍රව්‍යයක විභව බාධකයේ විදියට වෝල්ට් දශම 3ක වගේ අගයක් තමයි ජර්මේනියම් වැනි මූලද්‍රව්‍යයක විභව බාධකයේ විදියට ක්‍රියා. දැන් ඔන්න ඔබේ පළවෙනි රූපේ දීලා තියෙනවා P වර්ගයේ අර්ධ සන්නායකයත් N වර්ගයේ අර්ධ සන්නායකයත් එකතු කරාම ඉලෙක්ට්‍රෝන සහ කුහර හුවමාරු වෙනවා. ඒ කියන්නේ විසරණය සිද්ධ වෙනවා. එහෙම විසරණේ වුණාට පස්සේ දෙවෙනි රූපේ පෙන්වලා තියෙනවා විභව බාධකයක් හට ගන්නවා. ඔන්න හායිත ප්‍රදේශය එහෙමත් නැත්නම් හීන ස්තරේ නිර්මාණය වෙන විදිය පෙන්වලා තියෙනවා. දැන් ඔබ ලියන්න PN සන්ධියක හැසිරීම කියන ස්ථානයේ සන්ධිය සෑදුණු වහා N ප්‍රදේශයේ ඇති ඉලෙක්ට්‍රෝන P ප්‍රදේශයට විසරණය වේ. පළවෙනි හිස්තැනේ සන්ධිය සෑදුණු වහා N ප්‍රදේශයේ ඇති ඉලෙක්ට්‍රෝන P ප්‍රදේශයට විසරණය වේ. ඊළඟට එවිට කුහර N ප්‍රදේශයට විසරණය වේ. ඊළඟ හිස්තැනේ එවිට කුහර N ප්‍රදේශයට විසරණය වේ. ඊළඟක එවිට කුහරවලට ඉලෙක්ට්‍රෝන එක්වීම නිසා එවිට කුහරවලට ඉලෙක්ට්‍රෝන එක්වීම නිසා වාහක මුක්ත කලාපයක් නිර්මාණය වේ. වාහක නොමැති කලාපයක්. වාහක මුක්ත කලාපයක් නිර්මාණය වේ. මෙම ප්‍රදේශය හීන ස්තරය වරහන් ඇතුලේ හායිත පෙදෙස ලෙස හඳුන්වයි. මෙම ප්‍රදේශය හීන ස්තරය වරහන් ඇතුලේ හායිත ප්‍රදේශ හායිත ප්‍රදේශය ලෙස හඳුන්වයි. ඊළඟක ඉලෙක්ට්‍රෝන හා කුහර විසරණය වීමෙන් හීන ස්තරයේ ධන හා ඍණ ලෙස කුඩා විභව අන්තරයක් හටගනී. ඉලෙක්ට්‍රෝන හා කුහර විසරණය වීමෙන් හීන ස්තරයේ ධන හා ඍණ ලෙස කුඩා විභව අන්තරයක් හටගනි. ඊළඟක මෙම විභව අන්තරේ නිසා වාහක විසරණය නවති. මෙම විභව අන්තරේ නිසා වාහක විසරණය නවති. එම නිසා එය විභව බාධකයක් ලෙස හඳුන්වයි. ඊළඟ එක එම නිසා එය විභව බාධකයක් ලෙස හඳුන්වයි. ඊළඟ එක සිලිකන් සන්ධියක විභව බාධකය වෝල්ට් දශම 7ක් වන අතර සිලිකන් සන්ධියක විභව බාධකය වෝල්ට් දශම 7ක් වන අතර ජර්මේනියම් සන්ධියක විභව බාධකය වෝල්ට් දශම 3ක් වේ. සිලිකන් සන්ධියක විභව බාධකය වෝල්ට් දශම 7ක් වන අතර ජර්මේනියම් සන්ධියක විභව බාධකය වෝල්ට් දශම 3ක් වේ. හරි, ඊළඟට ඔබට තියෙනවා ඩයෝඩයක රූප සටහනක්. මේ තියෙන්නේ කුඩා ඩයෝඩයක්. එතකොට ඩයෝඩය ඔබට පේනවා ඉතා කුඩා උපකරණයක්. ඩයෝඩයක් නිර්මාණය කරලා තියෙන ළමයි PN සන්ධියකින්. මේ වගේ උපකරණයක් ඩයෝඩය කියලා කියන්නේ. ඩයෝඩයක අග්‍ර දෙකක් තියෙනවා. මේ පැත්ත ඍණාග්‍රය, ඒ කියන්නේ මේ N වර්ගයේ අර්ධ සන්නායකයේ තියෙන පැත්ත. මේ තමයි P වර්ගයේ අර්ධ සන්නායකයේ තියෙන පැත්ත. ඒ කියන්නේ ඒකේ ධනාග්‍රය. එතකොට අග්‍ර දෙකක් තියෙනවා. ඩයෝඩයක සිද්ධ කරන කාර්යය තමයි ඩයෝඩයකින් එක් දිශාවකට පමණක් විදුලිය අරගෙන යන්න පුළුවන්. ඒ කියන්නේ සාමාන්‍ය ඩයෝඩේ සාමාන්‍ය සන්නායකයක නම් විදුලිය
ඕන දිශාවකට ගමන් කරන්න පුළුවන්. මෙහි ඉඳලා මෙහෙට යන්නත් පුළුවන්. මෙහි ඉඳලා මෙහෙට යන්නත් පුළුවන්. හැබැයි ඩයෝඩ් එක ගමන් කරන්නේ ධනාග්‍රයේ ඉඳලා ඍණාග්‍රයේ දිහාවට විතරයි ධාරාව ගමන් කරන්නේ. අනිත් පැත්තේ ඍණ පැත්තේ ඉඳලා ධන පැත්තේ ධාරාව එන්න ආවොත් ඩයෝඩ් එක මගින් ඒ ක්‍රියාවලිය නතර කරලා දානවා. ධාරාවට ගැලීමට ඉඩ දෙන්නේ නැහැ. එහෙනම් ඩයෝඩ් එක කාර්යය තමයි එක් දිශාවකට පමණක් ධාරාව ගලා යාමට සැලැස්වීම ඩයෝඩ් එකේ කාර්යය වෙනවා. එතකොට ඩයෝඩ් එකේ සංකේතයක් තියෙනවා. ඩයෝඩ් එකේ සංකේතය තමයි මෙන්න මේ සංකේතය. මේ ධනාග්‍රය මේ ඍණාග්‍රය ඩයෝඩ් එකේ සංකේතය ඕක. එතකොට ඔබට ඊළඟ පිටුවේ තියෙනවා 6 වෙනි පිටුවේ PN සන්ධියක් නැඹුරු කිරීම කියලා. නැඹුරු කරනවා කියලා කියන්නේ දැන් ඩයෝඩ් එකක් ගත්තට පස්සේ මේ ඩයෝඩ් එකට විදුලි සැපයුම සම්බන්ධ කිරීම තමයි නැඹුරු කිරීම කියලා හඳුන්වන්නේ. ඒ කියන්නේ විභවান্তরයක් ඩයෝඩේ දෙපැත්තට සම්බන්ධ කිරීම. එතකොට මේක කරන්න පුළුවන් ආකාර දෙකක් තියෙනවා. මෙන්න මේ විදිහට ඩයෝඩේ සම්බන්ධ කරන්න පුළුවන්. මේකෙත් සම්බන්ධ කරලා තියෙන්නේ ඩයෝඩේ ධන පැත්ත වියලි කෝෂවල ඍණ පැත්තට. වියලි කෝෂවල ධන පැත්ත සම්බන්ධ වෙලා තියෙන ඩයෝඩේ ඍණ පැත්තට. ඔක අපි සංකේත වලින් අඳොත් දැන් මේකෙදී ඩයෝඩේ ධන පැත්ත වියලි කෝෂවල ඍණ පැත්තට සම්බන්ධ වෙලා තියෙනවා. දැන් මේක අපි හඳුන්වන්නේ ඩයෝඩයක් පසු නැඹුරු කිරීම කියලා. මේ අවස්ථාවේදී බල්බේ දැල්වෙන්නේ නැහැ, පරිපථය තුලින් ධාරාවක් ගමන් කිරීම සිද්ධ වෙන්නේත් නැහැ පසු නැඹුරුව කියලා. මේකේ අනිත් පැත්තට, ඒ කියන්නේ වියලි කෝෂවල ඍණාග්‍රයි වියලි කෝෂවල ධනාග්‍ර සහ ඍණාග්‍ර මාරු කළා ඩයෝඩේ ධනාග්‍රයට වියලි කෝෂවල ධනාග්‍රය සම්බන්ධ කරොත් ඒක අපි හඳුන්වන්නේ පෙර නැඹුරුව කියලා. නැඹුරු කරන්න පුළුවන් ආකාර දෙක අපි ලියාගමු. PN සන්ධිය පෙර නැඹුරු කිරීමත් PN සන්ධිය පසු නැඹුරු කිරීමත් හිස්තැන ලියා ගන්න. PN සන්ධිය පෙර නැඹුරු කිරීම දෙවන හිස්තැනයි PN සන්ධිය පසු නැඹුරු කිරීම. ඔන්න PN සන්ධිය පසු නැඹුරු අවස්ථාව දීලා තියෙන මම මේ ඇඳලා තියෙන්නේ PN සන්ධියක් පසු නැඹුරු කරපු අවස්ථාව. ඒකෙදි වියලි කෝෂවල ඍණාග්‍රය ඩයෝඩේ ධනාග්‍රයට සම්බන්ධ වෙලා තියෙන්නේ බල්බේ දැල්වෙන්නේ නැහැ. හිස්තැන් වල ලියා ගන්න ඩයෝඩය වියලි කෝෂ බල්බය. එතකොට හිස්තැන් වල ලියා ගන්න කෝෂයේ ඍණාග්‍රය ඩයෝඩේ ධනාග්‍රයට සම්බන්ධ කර ඇත. කෝෂයේ ඍණාග්‍රය ඩයෝඩේ ධනාග්‍රයට සම්බන්ධ කර ඇත. පරිපථය හරහා ධාරාවක් නොගලන අතර බල්බය නොදැල්වේ. පරිපථය හරහා ධාරාවක් නොගලන අතර බල්බය නොදැල්වේ. හරි අපි බලමු පසු නැඹුරු අවස්ථාවේදී සිද්ධ වෙන ක්‍රියාවලිය ඩයෝඩය තුල සිද්ධ වෙන ක්‍රියාවලිය මොන වගේද කියලා. මේ තියෙන ඩයෝඩය ඩයෝඩේ මේ තියෙන P පැත්ත මේ තියෙන N පැත්ත. ඔබ දන්නවා මැද තියෙන කලාපයේ තියෙන්නේ හායිත ප්‍රදේශය. එමත් නැත්නම් හීන ස්තරය මැද කලාපේ. ඒ කලාපේ කුහර හෝ ඉලෙක්ට්‍රෝන පිහිටන්නේ නැහැ. ඔබ දන්නවා ප්‍රතිවිරුද්ධ ආරෝපණ සහිත දේවල් ආකර්ෂණය වෙනු. ධන සහ ඍණ ආකර්ෂණය වෙනු. ඍණ සහ ධන ආකර්ෂණය වෙනු. මේ තියෙන වියලි කෝෂයේ ධනාග්‍රය වියලි කෝෂයේ ධනාග්‍රයෙන් ධන විභවයක් සපයපු නිසා ඒ ධන විභවයේ දිහාවට N පැත්තේ තියෙන ඉලෙක්ට්‍රෝන ආකර්ෂණය වෙනු. ඒ විදිහට ආකර්ෂණය වෙනකොට සන්ධිය ආසන්නේ හායිත ප්‍රදේශයේ පුළුල් වීමක් සිද්ධ වෙනවා. ඒ කියන්නේ මේ හරියේ තියෙන ඉලෙක්ට්‍රෝනත් සන්ධිය හීන ස්තරයේ ආසන්නයේ තිබිච්ච ඉලෙක්ට්‍රෝනත් ධන පැත්තට ඇදිලා යන නිසා හායිත ප්‍රදේශයේ තව දුරටත් පුළුල් වීම සිද්ධ වෙනවා. මේ පැත්තේ මේ දෙම තමයි සිද්ධ වෙන්නේ. P පැත්තට ඍණ විභවයක් සම්බන්ධ කරපු නිසා P පැත්තේ තියෙන කුහර ඍණ විභවයේ දෙසට ආකර්ෂණය වෙන. මොකද කුහර කියලා කියන්නේ ධන ආරෝපණය. කුහර ධන ආරෝපණ නිසා අන්න ඍණ විභවය පැත්තට කුහර ආකර්ෂණය වෙනවා. ඒ විදිහට කුහර ආකර්ෂණය වුණාම මේ හරියෙන් හායිත ප්‍රදේශය කුහර නැති කලාපයේ තවදුරටත් පුළුල් වෙනවා. ඉතින් විභවය වැඩි කරන්න වැඩි කරන්න මේ විදිහට ආරෝපණය වැඩි වෙන නිසා ඉලෙක්ට්‍රෝන මේ පැත්තට ආකර්ෂණය වෙනවා, කුහර මේ පැත්තට ආකර්ෂණය වෙනවා. හායිත ප්‍රදේශයේ එහෙම නැත්නම් හීන ස්තරය පුළුල් වීම පමණයි සිද්ධ වෙන්නේ. විදුලිය ගලාගෙන යාමක් සිද්ධ වෙන්නේ නැහැ. මොකද විදුලිය ගලාගෙන යන සන්ධිය හරහා ඉලෙක්ට්‍රෝන ගමන් කරනවා.
මේක හරහා ගමන් කිරීමක් සිද්ධ වෙන්න ඕන. දැන් ගමන් කිරීමක් සිද්ධ වෙන්නේ නැහැ බාධකය. එහෙමත් නැත්නම් හීන ස්තරය පුළුල් වීම සිද්ධ වෙනවා විභවය සම්බන්ධ කරපු නිසා. එතකොට ඔන්න ඔය ක්‍රියාවලිය තමයි තියෙන්නේ. පළවෙනි අවස්ථාවේ දීලා තියෙනවා නැඹුරු කරන්න පෙර, ඒ කියන්නේ කෝෂය සම්බන්ධ කරන්න ඉස්සෙල්ලා තියෙන අවස්ථාව. කෝෂය සම්බන්ධ කරාට පස්සේ බලන්න ආයත ප්‍රදේශයේ පුළුල් වෙලා තියෙනවා, විදුලිය ගමන් කිරීමක් සිද්ධ වෙන්නේ නැහැ. එනහි හිස්තැන් වල ලියා ගන්න, එහිදී P ප්‍රදේශයට ඍණ විභවයක්ද N ප්‍රදේශයට ධන විභවයක්ද සම්බන්ධ කරයි. එහිදී P ප්‍රදේශයට ඍණ විභවයක්ද N ප්‍රදේශයට ධන විභවයක්ද සම්බන්ධ කරයි. ඊළඟට එම නිසා කුහර ඍණ විභවයේ දෙසටත් ඉලෙක්ට්‍රෝන ධන විභවයේ දෙසටත් ආකර්ෂණය වේ. එම නිසා කුහර ඍණ විභවයේ දෙසටත් ඉලෙක්ට්‍රෝන ධන විභවයේ දෙසටත් ආකර්ෂණය වේ. එවිට හායිත ප්‍රදේශය තවත් පුළුල් වේ. එවිට හායිත ප්‍රදේශය තවත් පුළුල් වේ. විභවය වැඩි කරත්ම හායිත ප්‍රදේශය පුළුල් වීම පමණක් සිදු වේ. විභවය වැඩි කරත්ම හායිත ප්‍රදේශය පුළුල් වීම පමණක්ම සිදු වේ. ධාරාවක් නොගලන අතර මෙම අවස්ථාව පසු නැඹුරුව ලෙස හඳුන්වයි. ධාරාවක් නොගලන අතර මෙම අවස්ථාව පසු නැඹුරුව ලෙස හඳුන්වයි. හරි, ඊළඟට තියෙනවා PN සන්ධියක් පෙර නැඹුරු කරන අවස්ථාව. PN සන්ධියක් පෙර නැඹුරු කරනකොට සිද්ධ වෙන්නේ මේකයි. මේකෙදි ඩයෝඩේ පොසිටිව් පැත්ත, එහෙමත් නැත්නම් ඩයෝඩේ ධනාග්‍රය කෝෂයේ ධනාග්‍රයට සම්බන්ධ වෙලා තියෙනවා, ඩයෝඩේ ඍණාග්‍රය කෝෂයේ ඍණාග්‍රයට සම්බන්ධ වෙලා තියෙනවා. මේ අවස්ථාවේදී බල්බ් එක දැල්වෙනවා. බල්බ් එක දැල්වෙනවා කියලා කියන්නේ මේ පරිපථය තුලින් විදුලි ධාරාවක් ගමන් කිරීම සිද්ධ වෙනවා. එතකොට හිස්තැන් කලින් වගේම සම්පූර්ණ කරගන්න, වියලි කෝෂය, ඩයෝඩය, බල්බය. හිස්තැන් දෙකේ ලියා ගන්න කෝෂයේ ධන අග්‍රයට ඩයෝඩේ ධන අග්‍රය සම්බන්ධ කරයි. කෝෂයේ ධන අග්‍රයට ඩයෝඩේ ධන අග්‍රය සම්බන්ධ කරයි. ඊළඟ හිස්තැනේ පරිපථයෙන් ධාරාව ගලන අතර බල්බය දැල්වේ. පරිපථයෙන් ධාරාව ගලන අතර බල්බය දැල්වේ. පෙරනැඹුරුවේදී PN සන්ධියේ සිද්ධ වෙන්නේ මෙන්න මේ වගේ දෙයක්. ධනාග්‍රය කෝෂයේ ධන විභවය සම්බන්ධ කරලා තියෙන්නේ P පැත්තට, ඍණ විභවය සම්බන්ධ කරලා තියෙන්නේ N පැත්තට. දැන් ඉලෙක්ට්‍රෝන ඍණාරෝපණයි, ඍණාරෝපිත අංශු ආකර්ෂණය වෙන්නේ ධන විභවයේ පැත්ත. ප්‍රතිවිරුද්ධ දේවල් තමයි ආකර්ෂණය වෙන්නේ. එහෙනම් ඍණාරෝපිත ඉලෙක්ට්‍රෝන ධන පැත්තට ආකර්ෂණය වෙනවා. ඍණාරෝපිත ඉලෙක්ට්‍රෝන ධන පැත්තට ඇදිලා යනවා. එහෙම ඉලෙක්ට්‍රෝන ඇදිලා යනකොට මෙන්න මේ හායිත ප්‍රදේශයට අර ඉලෙක්ට්‍රෝන නොමැති කලාපයට ඉලෙක්ට්‍රෝන ඇතුළු වෙන්න පටන් ගන්නවා. එහෙම ඇතුළු වෙනකොට ටික 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 හායිත ප්‍රදේශය මේ පැත්තෙන් පටු වෙනවා. මොම හායිත ප්‍රදේශය පටු වීම සිද්ධ වෙනවා ඉලෙක්ට්‍රෝන මේ ප්‍රදේශයට ඇතුළු වෙනකොට. ඒ වගේම තමයි කුහර ඍණ විභවයේ පැත්තට, මෙහි තියෙන කුහර ඍණ විභවයේ පැත්තට ආකර්ෂණය වෙනවා කුහර ධන ආරෝපණ නිසා. කුහර මේ පැත්තට ආකර්ෂණය වෙනකොට හායිත ප්‍රදේශයට කුහර ඇතුළු වන නිසා හායිත ප්‍රදේශය කුහර තියෙන පැත්තෙනුත් පටු වීම සිද්ධ වෙනවා. ඔය විදියට පටු වෙලා ගිහිල්ලා මැද තියෙන සන්ධිය ස්ථානයටම හායිත ප්‍රදේශය පටු වුණු ගමන්ම මෙහි තියෙන ඉලෙක්ට්‍රෝන, එන් පැත්තේ තියෙන ඉලෙක්ට්‍රෝන අර P පැත්තට ගමන් කිරීම සිද්ධ වෙනවා සන්ධිය හරහා. සන්ධිය හරහා ඉලෙක්ට්‍රෝන ගමන් කරනකොට විදුලි ධාරාවක් ඊට ප්‍රතිවිරුද්ධ දිශාවට ගමන් කරනවා. ඔබ දන්නවා මම කලින් කිව්වා විදුලි ධාරාවක් ගමන් කිරීම සඳහා ඉලෙක්ට්‍රෝන ගමන් කරන්න ඕනේ, කුහර ගමන් කරන්න ඕනේ.
එතකොට ඉලෙක්ට්‍රෝන මේ අවස්ථාවේ සන්ධිය හරහා ගමන් කරන නිසා විදුලි ධාරාවක් ගමන් කිරීම සිද්ධ වෙනවා. හැබැයි මේ විදුලි ධාරාව ගමන් කරන්නේ හායිත ප්‍රදේශයේ සම්පූර්ණයෙන්ම සන්ධිය මැද දක්වාම පටු වුණාම විතරයි. සාමාන්‍යයෙන් මේ විදිහට හායිත ප්‍රදේශයේ සම්පූර්ණයෙන්ම මැද දක්වා පටු වෙන්න නම් අර අපි කලින් සඳහන් කළ විභව බාධකයට වඩා වැඩි විභවයක් තියෙන කෝෂයක් සම්බන්ධ කරන්න ඕන. උදාහරණයක් විදිහට සිලිකන් වල අපි විභව බාධකයේ කිව්ව 0.7ක් වගේ. එතකොට 0.7කට වඩා වැඩි කෝෂයක් සම්බන්ධ කරාම තමයි සම්පූර්ණයෙන් හායිත ප්‍රදේශයේ පටු වෙලා ඉලෙක්ට්‍රෝන ගලාගෙන යාමක් සිද්ධ වෙන්නේ. ඊට වඩා අඩු කෝෂයක් සම්බන්ධ කරොත් 0.6ක 5ක වගේ කෝෂයක් සම්බන්ධ කරොත් හායිත ප්‍රදේශයේ යම් තාක් දුරට පටු වෙලා තියෙනවා නමුත් විදුලි ධාරාවක් ගමන් කිරීම සිද්ධ වෙන්නේ නැහැ. හරි. එහෙනම් මේකේ පළවෙනි අවස්ථාව දීලා තියෙනවා නැඹුරුවට පෙර අවස්ථාව ඊළඟට දීලා තියෙනවා නැඹුරු කරාට පස්සේ ඒ කියන්නේ කෝෂයේ සම්බන්ධ කරාට පස්සේ පටු වෙලා තියෙනවා හායිත ප්‍රදේශය. එතකොට විභවය තවත් වැඩි කරාට පස්සේ කෝෂයේ විභවান্তরে තවත් වැඩි කරාම අනුබලන 0.7ට වඩා වැඩි කරලා තියෙනවා. ඒ අවස්ථාවේදී ඉලෙක්ට්‍රෝන සන්ධිය හරහා උවමාරු වෙනවා. අන්න එතකොට විද්‍යුත් ධාරාවක් ගමන් කිරීම සිද්ධ වෙනවා. එතකොට හිස්තැන් වල ලියා ගන්න මෙහිදී P ප්‍රදේශයට ධන විභවයක්ද N ප්‍රදේශයට ඍණ විභවයක්ද සම්බන්ධ වේ. එම නිසා කුහර ඍණ විභවයේ දෙසටද ඉලෙක්ට්‍රෝන ධන විභවයේ දෙසටද ආකර්ෂණය වේ. එම නිසා කුහර ඍණ විභවයේ දෙසටද ඉලෙක්ට්‍රෝන ධන විභවයේ දෙසටද ආකර්ෂණය වේ. එවිට හායිත ප්‍රදේශය පටු වේ. එවිට හායිත ප්‍රදේශය පටු වේ. විභව බාධකයේ ඉක්ම වූ ධාරාවක් ලබා දුන් විට සන්ධිය හරහා ධාරා වාහක ගමන් කරයි. ඊළඟ එක විභව බාධකයේ ඉක්ම වූ ධාරාවක් ලබා දුන් විට සන්ධිය හරහා ධාරා වාහක ගමන් කරයි. එවිට විද්‍යුත් ධාරාවක් සන්ධිය හරහා ගමන් කරයි. එවිට විද්‍යුත් ධාරාවක් සන්ධිය හරහා ගමන් කරයි. ඊළඟට මෙම අවස්ථාව පෙර නැඹුරුව ලෙස හඳුන්වයි. මෙම අවස්ථාව පෙර නැඹුරුව ලෙස හඳුන්වයි. හරි. ඊළඟට තියෙනවා PN සන්ධි ඩයෝඩ් එක මම මේ කලින් කිව්වා. ඔන්න ඩයෝඩේ රූප සටහනක් තියෙනවා. ඩයෝඩේ සංකේතයක් දීලා තියෙනවා PN කියලා. ඊට පස්සේ B එකේ දීලා තියෙන්නේ ඩයෝඩේ පොදුවේ භාවිතා කරන සංකේතය. අන බලන්න ඩයෝඩේ ධනාග්‍රය ඇනෝඩය කියලා හඳුන්වනවා, ඍණාග්‍රය කැතෝඩය කියලා හඳුන්වනවා. ඒ රූප සටහනක් දීලා තියෙනවා. එතකොට මතක තියාගන්න ඩයෝඩේක සංකේතය මොන වගේද. ඊළඟට අපිට මාතෘකාවක් තියෙනවා ප්‍රත්‍යාවර්තක ධාරා ඍජුකරණය කියලා. සාමාන්‍යයෙන් විදුලිය ආකාර දෙකක් තියෙනවා. එකක් තමයි ප්‍රත්‍යාවර්තක ධාරාව, අනික තමයි සරල ධාරාව. ප්‍රත්‍යාවර්තක ධාරාවක් කියලා කියන්නේ සන්නායකයක් තුලින් දෙපැත්තටම දෙදිශාවටම ගමන් කරන ධාරාව. සමහර අවස්ථාවල ඇතිවන ධාරාවන් සන්නායකයක් ඇතුලෙන් කම්බියක් ඇතුලෙන් දෙපැත්තටම ගමන් කරනවා, දෙදිශාවටම ගමන් කරනවා. මේ වගේ ධාරාවන් නිර්මාණය වෙන්නේ කරකැවීමෙන්, භ්‍රමණ චලිත මගින් විදුලිය නිෂ්පාදනය කරන අවස්ථාවල. උදාහරණයක් ඩයිනමෝවක්, එහෙමත් නැත්නම් ජල විදුලි බලාගාරයක්, එහෙමත් නැත්නම් විදුලි ජනක යන්ත්‍රයක්. මේ වගේ අවස්ථාවල නිර්මාණය වෙන්නේ ප්‍රත්‍යාවර්තක ධාරාව. අනෙක තමයි සරල ධාරාව. සරල ධාරාව කියලා කියන්නේ සන්නායකයක් තුලින් එක දිශාවකට පමණක් ගමන් කරන ධාරාවක්. මේ වගේ ධාරාවන් නිර්මාණය වෙන්නේ වියලි කෝෂ, සූර්ය පැනල වගේ රසායනික ක්‍රමවේදවලින් විදුලිය නිෂ්පාදනය කරන අවස්ථාවල. එහෙනම් මතක තියාගන්න ප්‍රත්‍යාවර්තක ධාරාවක් කියලා කියන්නේ ලියාගන්න හිස්තැනේ පරිපථයක් තුලින් දෙදිශාවටම ගලන ධාරාවක් තමයි ප්‍රත්‍යාවර්තක ධාරාවක් වෙන්නේ. පරිපථයක් තුලින් දෙදිශාවටම ගලන ධාරාව. උදාහරණ ඩයිනමෝ, විදුලි ජනක යන්ත්‍ර, ජල විදුලි බලාගාර, ඒ වගේ දේවල්. ඊට පස්සේ සරල ධාරාවක් යනු පරිපථයක් තුලින් එක් දිශාවකට පමණක් ගමන් ගන්නා ධාරාව. පරිපථයක් තුලින් එක් දිශාවකට පමණක් ගමන් ගන්නා ධාරාව. උදාහරණ ලියන්න පුළුවන් සූර්ය කෝෂ, වියලි කෝෂ, ඔය වගේ දේවල්.
හරි ඊට පස්සේ තියෙනවා ඉලෙක්ට්‍රොනික උපාංග ක්‍රියාත්මක වන්නේ සරල ධාරාවන් ගෙන්ය ප්‍රත්‍යාවර්තක ධාරාවන් අපි කොයිතරම් භාවිතයට ගත්තත් ඒ භාවිතයට ගන්න ප්‍රත්‍යාවර්තක ධාරාව ඉලෙක්ට්‍රොනික උපාංග වලට ලබා දෙනකොට ඒක සරල ධාරාවක් බවට පත් කළා තමයි ලබා දෙන්නේ. ඒ කියන්නේ ඉලෙක්ට්‍රොනික උපාංග සියල්ල ක්‍රියාත්මක වෙන්නේ සරල ධාරාවක් මගින්. එතකොට ප්‍රත්‍යාවර්තක ධාරා සරල ධාරා බවට පරිවර්තනය කරන්න ඕනේ ඉලෙක්ට්‍රොනික උපාංග වලට ලබා දීමට කලින්. එතකොට ප්‍රත්‍යාවර්තක ධාරා ඍජුකරණය කියලා එකක් තියෙනවා. ඔය ඍජුකරණය කියලා කියන්නේ උදාහරණයක් හිතමු අපි ඔබේ ගෙදර තියෙන්නේ ඔබේ ගෙදරට ඉන්නේ ජලවිදුලි බලාගාරයක නිෂ්පාදනය කරපු විදුලියක්. එතකොට මේ විදුලිය ප්‍රත්‍යාවර්තක ධාරාවක්. මේ ප්‍රත්‍යාවර්තක ධාරාව ඔබේ රූපවාහිනියට ලබා දෙනකොට රූපවාහිනිය ඇතුලේ තියෙන උපාංගයක් මගින් එක සරල ධාරාවක් බවට පරිවර්තනය කරලා තමයි රූපවාහිනිය ක්‍රියාත්මක වීම සිද්ධ වෙන්නේ. එහෙනම් ප්‍රත්‍යාවර්තක ධාරාව සරල ධාරාවක් බවට පරිවර්තනය කිරීම තමයි ඍජුකරණය කියලා හඳුන්වන්නේ. එහෙනම් හිස්තැනේ ලියා ගන්න ප්‍රත්‍යාවර්තක ධාරා ඍජුකරණය යනු ප්‍රත්‍යාවර්තක ධාරාවක් සරල ධාරාවක් බවට පත් කර ගැනීමයි. ප්‍රත්‍යාවර්තක ධාරාවක් සරල ධාරාවක් බවට පත් කර ගැනීමයි. ඊළඟට තියෙනවා ප්‍රත්‍යාවර්තක ධාරාවක සහ සරල ධාරාවක කාලය සමග විභවান্তරයේ හෝ ධාරාව විචලණය වන ආකාරය. ප්‍රත්‍යාවර්තක ධාරාවක නම් ධාරාව කාලයත් එක්ක මේ වගේ විචලනයක් ධන පැත්තට සහ ඍණ පැත්තට ඒ කියන්නේ දෙදිශාවටම ගමන් කරනවා මේ වගේ අපි හඳුන්වනවා මේක AC කරන්ට් එකක් කියලා ප්‍රත්‍යාවර්තක ධාරාවක් මේ වගේ ධාරාවක් ධනක් ඍණක් කියලා අපිට වෙන් කරන්න බෑ දෙදිශාවටම ගමන් කිරීම සිද්ධ වෙනවා එතකොට සරල ධාරාවක් ධාරාව සහ කාලය අතර විචලනයේ ප්‍රස්ථාරය ඇන්දොත් ඒක සරල රේඛාවක් එදිකේ ප්‍රස්ථාර දෙකක් තියෙනවා එහෙනම් ඉලෙක්ට්‍රොනික විද්‍යාව පළමු ටියුට් එක අවසානයි දෙවනි ටියුට් එක සමග ඊළඟ පාඩමත් එක්ක ඔබ සම්බන්ධ වෙන්න